තුරහතු සම්මා සම්තස නතස්ස බගතුරහතු සම්මා සස නමුතස්ස බගතුරහතු සම්මා සතස දුපප දුुපපතිಯසචති කිිත්තාාවතානුකෝවා අවසෝ දුප්ප්ඥෝති උච්චතති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවත්නුවර දෙෙවඩම්වේරී වැඩසිටින දවසක මහා කොට්ටිට මහරහතන් වහන්සේ හවස්වරුවේ සමාපත්ති සුවෙන් නැගී සිටිලා දරම සේනාධිපති සාරිපපුත්ත මහරහතන් වහන්සේ වෙත එළඹිලා මෙන මේ දේශනාව විමසුවා. ඇතම ප්‍ර්නය විමසුවා දුපප් දුुපප්ඥෝති අවසෝ උච්චති දුुස්ප්‍රාඥ, දුස්ප්‍රාඥා කෙල කියනවා කිත්තාාවතානුකෝ අවසෝ දුපප්ෝති උච්චති කවර කරුණකින්ද කෙනෙක් දුुස්ප්‍රාක්්ඥක් වන්නේ කියන මේ කාරණය විමසුවා මේ ධර්මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ ප්‍රශ්න විමසහින ආකාර පහක්තියෙනවා. ඒ පළවෙනි ආකාරය අධිප්ට ජෝතිකා කෙනෙක් ප්‍රශ්නහනා, ොදැගෙන දැනගන්න නොදන්නා දෙයක් දැනගැනීමටත් ප්‍රශ්නහනවා ඒකට කෙනවා අධදිිත්්ඨ ජෝතිකා දෙවැනික්‍රමේ ිට්ටි සන්දස්සනතා තමන් දන්නදේ සංසන්ධනය කළ හරිද කෙළබලාගන්නත් ප්‍රශ්ණහනෝ තුංumva නිකම විමදිච්චේදන ඇතිවෙලාතින සැකදුුරු කරගන්නත් ප්‍රශ්ණහනෝ අනුමතිකුච්චා තමන් කියනකාරණ අනුමත කරගන්නත් මේක මෙහෙම නේදකෙල් අනුමත කරගන්නත් ප්‍රශ්ණහන කහතතුකම් මෙතා බුදුරජාණන් වහන්සේත් මහනන දුකනම් කුමත් ද ආදී වශයෙන් ඒ කියාදීම කැමැත්තිං ප්‍රශ්න අහන උත්තර බලාකොරොත්තයෙන් නොවේ. කත දුකම් මෙතා මේ කියන ක්‍රම පහට ධර්මය තුළ ප්‍රශ්නහනෝ. ති මෙහිදී මහ කොට්ිත මහරහතන් වහන්සේ දිට්ට සදස්සනතා කියන ක්‍රමයට තමන් වහන්සේ දන්න දෙයක් නැවත සංසන්ධනය කරගන්නට අවශ්‍ය නිසා සාරිපුත්්‍ර මහරාතන් වහන්සේගෙන් මේ ප්‍රශ්න අහලතියා. තින් මේ දේශනාවෙනම මහාവේදල් සූ්‍රදේශනාල් මංචමනිිකායි සඳහං වන මේ මජජමනිිකායි චూලේදල් මහവදල්ல்ல කිය සූත්‍ර දේශනා දෙකක්තියන. නවං ස්ෘ ാසන මේ വේදල් ക്ക කියල කොටසක් සඳහන්ග න. பிர්‍රඥාවීම දේශනා ක ළදහම්. එනි සාධමේ දේශනාව, ගමරු ්‍රඥාවෙන් අපි විමසා ගතයුතු දේශාව. නිසා මැනවින් නිමසාගත යුතුයි නැවත්ත නැවත මෙනහි කළ යුතුයි. හේතුව ප්‍රඥාවන්තයන්ටම ගෝචරව වන දාම් කොට්ටාසියක්ත්තමයි ේදල්ලකෙන සූත්‍රේ වේදල් සූත්‍ර දෙදකීම සඳහන්ුවන්න. එං චූල වේදල්ල සූත්‍රය දම්මදින්නා රහත්තෙරණිය විසින් විිෂාක පාස මහත්මමාසූ ප්‍රශ්න වලට පිළිතුර සපේමින් දේශනා කරපු සූත්‍ර දේශනා. දම දේශනා වන්නේ මහ කොට්ටිත මහරාතන් වහන්සේවිසිං සාරිකෘත්ත මහරතන් වහන්සේගින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු, මෙතැන් දර්ම සාකච්චාව. මෙැන හො ර ස වැනි . න්හසේ ප්‍ර්නාාධන්න විසඳන් සමත් වනේ මහා ප්‍රඥාවක් තිබුණු නිසා. මේසාසනයේ සාරි පුත්තෙරුන් වහන්සි මහාකච්ඡායනතරන් හසි පුන්නතතිරුන්, කුමාර කාශිපතුරුන් වහේ ආනන්දරසාමන් වහන්සේ කියන මේ සාමන් වහන්සේ තනතුරු ලැබේ මහා ප්‍රඥාව නිසා නැත්තම් ප්‍රඥාව ලැබීම නිසා. ඒඇන්නේ සුළ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට ශ්‍රාවකයන් අත රග්‍රභාවයට පත්වයෙනට පුළුවන්කමක් නැවගේ ප්‍රඥාවෙන් අ ්‍රාවක කියාව වන්න පුළුවන්කමක් නෑ එනිසා සරියුස්වාමඉන්නන්සේ ප්‍රඥාරමිතාව අග්‍ර කරගතු නිසා ඒට දක්ගම් භික්කවේ මම සාාවකානං බික්කූුණං, මහාපanyaඥාන ගදැන් සාරිපපුත්තෝ යනුවෙන් මහනනි මගේ ශ්‍රාවක භික්්වුන් අතර සාරිපපුත තෙරුන්ම ප්‍රඥාවෙන් අග්‍රවෙනවා කිය තනතුරු ප්‍රධානය වුණේ මේ ප්‍රඥාව නිසා. එසේ සුළ ප්‍රඥාවක් තියන කෙනෙකුට භාග්‍යවතුන් වහන්ස කෙටීන් වදාලදී සර්්‍රඥතාක් ඥානය සමඟ සසඳමින් විස්තර වශයෙන් දේශනා කරන්නට බෑ නමුත් මහා ප්‍රඥා ඇති වාකච්ඡානතරුන් වහන්සේට කෙතියෙන් දේශනා කරපුදේ විස්තර කරල දේශනා කරන්න පුළුවන්. එබැවින් ඒත දක්ගම් භික්කවේ මමසාාවකානං භික්කූුණං සංකිත්තේන බාසිතස්ස විත්තාරයෙන් අත්තං විභජන්තා යදිදං මහාකච්ඡානය යනුවෙන් මහරනි, මගේ ශ්‍රාවක භික්්වුන් අතර, ට දා දරම විස්තර කරල දශනා කරන ික්‍වුන් අතර මහා කච්ාය තරම අග්‍රවනවා කිය තනතුරු ලැබුණ. එසේම සුළ ප්‍රඥාවක්තියන භිශ්ෂව ධර්ම දේශනා කරද දසතවස්තුව සප්්‍ර විුද්ියයට ගලක් මින්දශනා කරන්න බෑ නමුත් මහා ප්‍රඥ ඇති මන්තානි පොත්ත පුන්නතරුන් වහන්සේ පිරිස්මැද අලංකාර දරමමාසන විජිනිිපතගෙන පුන්සඳ මල්ද බලන පුන්සඳ මරලක්වවා වගේ ආකාසේ ධර්ම දේශනා කරන. ධර්ම දේශනා කිරීමෙන් අග්‍ර ඒ ස්වාමින් වහන්සේ ඒතු දක්ගම් භික්කවේ මසාාවකානං ික්කූුණනං දම්ම කතිකානං යළදං පුන්නෝ මන්තානි පුත්තු. යනුවෙන් මහනනි මවාගගේ ශ්‍රාක ික්්වුන්නතරින් ධර්ම කතික භාාවයෙන් මේ මන්තානි පුත්ත න්නතර මග්‍රබෙනවා කියලා ඒ පුුණන්න ස්වාමින්න් හන්සිට ප්‍රඥාවනිසාම අගතනතුර ලැබුණ. එසේ මඩු ප්‍රඥාවක්තිය විිශ්ුවක් ධර්ම දේශනා කරන ගයාාට පස් ැරඇතියක්ක් කරගෙන මඟට බැකපු අන්දෙක්වා. ඒ ඩැන්්ඩකයන මගියෙක්ව වගේ. බොහම අප පහසුවේෙන් ගුලමැදා ගලපාගත නොහැකිවයි දහම් දේශනා කරන්නේ. නමුත් වරඥාවන්ත භික්ෂුව සතරපාද ගාත්තාවක් මාතෘකා කොට විස්තර විවරණ වරණනා සහිත සේලසමාලි ප්‍රඥා ගලපමින් පිළිවලින් දහම් දෙසනට සමත් වෙන. එසේ මහා නුවනැති කුමාරකාශපතරන් වහන්සේ විසිතුරුව ඔපමමා ගල්ලපමින්වේ ධර්මය දේශනා කරන පයාසි රජා්‍ය සූත්‍රය දීග නිකායි මේ කුමාර කාශප තෙරුන් වහන්සේගේ විසිතුරු ප්‍රඥාව මතුව වන විසිදුර දේශනාව. එනිසා වන්හන්සේට තනතුරු ලැබුණන ඒත් දක්ගම් භික්ව, මම සාවකානං, බික්කෝනං චිත්්‍ර කතිිකානං යදිිදං කුමාර කස්වකෝ. මහනනි මාගේ ශ්‍රාව ිෂවුන් අතර විචිට්‍ර ධරමකතික භික්ෂුන්ගේ, කුමාර කාශ්ප තෙරුන්ම අග්‍රවෙනවා කියලා. එසේ මද ප්‍රඥාවක් තියෙන කෙනෙකට මාස හතරකකින්නත්. දතරක ගාතාවක් පාඩන් කරගන්න බැරිවෙන් පුළ. ොහම් හන්සි වෙන්න වෙනවා නමුත් නොනැතික නට එකපියවරකති ගාතා සීයක් දහකුණ තිගනගන්න පුළුව. මේශාසනයේ ප්‍රඥාවෙන් යුතු ආනන්ද වාමීන් වහන්සේට එකපියවරකදික ොහොතකති ගාතා පහුස් දහක් මතකතභාගන්න පුළුව එකවරක් පොමණ අහලා. වැලකින් මල්නිලා මල් දාමියයන් ගොතන්නස නොහස්සේේ දරාගන්න ධරම කරුණ ගල එකට වක්කුරුගේ න්බඳනය දෙමු සිංහතෙල්ලවාගේ. එකකවතාවකින් ඒ ගාතාවන් දරම කරනු මත්තකේ පවතින්නේ උුණාසගේ ප්‍රඥා පාරමිතාව නිසා. තරම දේශනාකිරීම රමශ්‍රවනය ආදී දර්ම දානම පින්ංකවලානු බාාවෙන්. එබවින් ඒසාමින්න ේට තනතුරු ලැබුණ, ඒයට දක්ගම් භික්කවේ ම සාාවකාන ික්කූනං, ගතිමන්තාාන, යදි ආනද සතිමන්තාන, දතිමන්තන, බෞස්තානං පට්టකාන, එදන් ආනන්ද වශ්‍යය මහරණි මාගේ ශ්‍රාවක භික්‍වුන් අතරින් ගතිමත් සිහි ඇති ධාරන ශක්තියෙන් භෞෂ්ෘත බවෙන් සහ උපස්ථායික අනතුරින් ආනන්ද තෙරුන්ම අග්‍රවෙනවා කළ ඒත් ප්‍රඥාව නිසා. සුළු ප්‍රඥාව ඇති භිශ්වුවකට සව පිලිසිබියාවෙන් මුදුනට පත්තාන පුළුවන්කමක් නඒක මහා ප්‍රඥාවම ලබන්න ඕන අරත්ත තරම නිරුත්ති පටිබාන කියන සව් පිලිසිමබියා ජාන ඒ සියව් පිලිසිමබියා ඥානතියන රහතන් වහන්සේ අතරින් අග්‍රහතන් වහන්සේ වන්නේ මහ කොට්ටිත මහරහතන් වහන්සේ. අරථයනු අට්ට කතාව. ඇත්තන් දරමේ අරතය දරමයනු ත්‍රිපිටක පෙළ දරමේ නිවෘත්ති ව්‍යාකරන ශාස්ත්‍රය. පටිබාන කෑන් ගාතා බන්ධනාදි නිර්මාණ කිරීමේ ශක්තිය. මේ හතරම එකතු කලාමි කියෙන සියව පිලිසිබියයා ඥානලාබී කියලා සියව පිලිසිබයා ලාබී රහතන් වහන්සේ අතර අග්‍රවුණේ මහ කොට්ටිත මහරහතන් වහන්සේ. එසේ අග්‍රවූ මේ මහ කොට්ටිත මහරහතන් වහන්සේ. මේ ප්‍රශ්න හදල ඒ ප්‍රශ්න විසඳල මේ සාසනයේ වැඩිහිටි සොහිරාවන දරම සස ධප ති රිපපුත් මහරහතන් වහන්සේට කරන ෞරවයක් වශයෙන් න්හසේගේ ව්චන ම තබන්නවන නිසා සාමීන් වහන්ස විතැවිල්ල වදනා කරලා මෙන්න මේ ප්‍රශ්න විමසවා මකද ේතු මේ දේශනා වහරයට සසර සයුට තරණය කරන හදපු නැවක්වාගේ. දිබලෝකට යන්න හදාපු ආජනයාසුන් දහසක්ක දුරතියක්වාගේ. බොහෝ දෙනාට උපකාර වන දේශනාව බැවින් විමසුවා දුපෝ දුපති, අස ච්චති කිත්್තාවතානකු අು දුපಪඥති උච්චති. ඇවැත්නී දුෂ್ප್ාඥඥ අපේ වචනකො ෝඩ ෝඩ මෝඩಯ කෙළි කෞද මෙ මෝඩಯ එෙමකු අප ක්කොම මෝಡಯ වන. ෙද මේ දේශනාව ෙන්ගෙන දුස්್්‍රාඥ ්‍රඥාව නැත්තේ කෞද කෙ ැහවට පස්සේ. රස්වා මින්නාස් ත්තර දෙදෙනවා ඇවැත්න යම්කිසි කෙනෙක් දුකදන්න නැද්ද දුක හේතු දනැද දුක නිවීම දන්න නැද් දුක නිවන මාරග ද නැද්ද ඒකනල දුස්ප්‍රා්ඥය එතකොට මේකටිකත් තේරුම් ගන්නවන අපි දන්න නැද දු අපි දන්නනේ දුක දන්නවා. දුකහලතියනු බනපතයාල තින අපි කියවලතියවා බණ කියයනවා එ දන්නන්න. තට දුක හේතු තන්නා දු නැතිකිරීම නිව නිවදකී වාර්ගය ඕෝක පාසලන දරුවගවත් කියයින නව මෙතනකි වේන එකට කියන්නේ දැනුම ත සුතම ඥා ශෘතම ඥානය තියෙනවන දුෂක්‍රා්ඥන් අතරත් ජම්පිස්තැනක් තිය නොයාට ගැ කල්යාන සතජජන කියල කියනවා මේ ධර්ම දන්න කෙනට සුතවත් කෙන ටතම් ධර්ම හැසිරන කෙනට ෘතක් ගන වනට එයා කල්ලයාන පුතුජ්ජන. අන්ද බාල තුතජ්ජන දෙකක්තේ අන්ද බල ප්‍රතජ්ජනය කියන පස් පව් දසාකුසල් කරනවා දර්මය ගරු කරන්නේ බණහන්නෙත් නෑ දැල්ලෝකේ වැැඩියෙන්ම ඉන්න තොට අන්ද බාල පෘතජ්ජන යාගේ ගතිය දුගතිය.ඒ අහන දෙයක් හිසේතියන්ගේ බර බිමින්තියනවාගේ එක පාරට නිරේටමතම වැටෙන්ෙමකද අන්ද බාලයි මේ අන්ද බාල බාග නැතිය ඇතම බණහනායි. තරමය කරග ඇසිල් ල පස් පව් දසාකසල් කරන්න නැතිත්තට කියන කල්්‍යන පෘතාච්චන්න. තො මෙතන දුකයි සමුදය මේ දන්නයි කියන සෝවාන් පලේටවත් පත්ච්චකින. එනම් ඒ සෝවාන් පලට පත්ච්චගනතමයි හරි ප්‍රඥාවත්දය. මෝඩකමින්ඇ එම් අපි හැම දෙ නාටමතාව මෝඩකම අවිද්‍යාව තියනමොකද. දුක අපේ දෙයක් විවිට අවබෝධ වෙලා නහැ ඇයි. දුකක්කාව අපි අඩන්නවා. පපු අත්ගාගන්න පසබෝන් වනේගගේ පයින්. ඇයි මේ දුක අවබෝධ වෙලා නැතිනි එහහි මුණනාන අපි අඩන්න නෑ දුකකාවබෝධ වෙලා නෑ දුක් දුක ලැබෙදී තවත්දක් අපි ප්‍රෙස් කරගන්න. දුක ලැබද්දිි කර නොනේක මේ සංසාරය කල කෙරන්නේ ඇතු කරගන එක්ක පැවිදි වෙන්නාරි නිවන්මගේයන්න නහි මොනවෙෙන වෙන්නේ. හොකද වෙන්නේ සරලොකොත් අඩනවානේ අන ීවි හ ක් ල . දු දුකට ති මයි. න පද ීම ඩ ීම යි ට ජීවිත ැබීම යි ළ දන්නවන තිිකක් ර න. ರොත්තු දු නි දස ಾර්ග ොයාගෙන න්න න රම් ර් එක තමයි දුක දන්න නෙ ක් දන ෙනෙක් ර න. නි නිස. දැනීමක් විතරයි එනිසා මේ දුකක් මේ නිදහස්සෙන් ඕන කියලා එවෙලාට මතක් වෙන්නේ. නෑ විශේෂම් අප උපාසකම්ම ලමුගද කරන දුකක්කාම හොදටම අඩන්න දස්සයි. එයාල මේක සිහිකර අගේිය මාසික හරි අර මට එෙම ුණන කියලාරි අයිමත් අඩනවා. ඇයිම ඇඩීමක්තිනෝ දෙයක් එත්තන්ට. කිරිමියාන අඩුන අඩුයි දැකිනු ලැබෙන්න. නමුත් උපාසිකාාව අඩනෝ. සයි අන්‍යයි. ඒ ීදනයක් සතුට සමරලාට නිසා අල සතු තමයි බලාපරත්තු වන්නේ නිසා ම පරණෝ මතරකර ඇඩුව නැත ෑවන වගේ සහරන්ට ඒනිසා එම් වන්න ඕනේ නග ඒම් වෙන්නයි දුකදන්න නැති නිසා දුකරුමරගන්න බල ්‍රශ න ප්‍රශ්න හදාගන්න ප්‍රශ්යක් නැත් ඒ ෑ න වගේ ප්‍රශ් හ න මයි ති කල්පන කරන්න හරෝන නැ නි ඒත් දුකයි ප්‍රශ්නයක් නැත රු. දී මානසිකවත තියෙන මනිසුත් අප අතරන්නම් ඒ ඒ ඕන ම ප්‍රශ්නයක් තියෙන්න්න මොනත එයාටඒ අඩුක් වගේ. එනිසා බලෙන් ප්‍රශ්නය දාගන්නයි ප්‍රශ්න නැති කරගන්න ඉන්න නිදහසිීන කැමති නෑ ඒකට තේට දුක දන්නේ නැත්ති නිසා එම් දුකනොදන්න දුකේ හේතුව දුකට හේතුව තහාාව මේ ඇලීම ඇලීම හොඳ නැක දන්නේ නෑ එනිසා ඇලි ඇලීම කාට දැලේ න දරුවන්ට ස්ල්බාර අාවරුන්ට ඥාතීන්ට දේපලවල්ට ශේෂ ත්තරම් බඩුවල්ට හැලන. ඕ නැතිවුනේ දැං ෙදරයන බනහලා බඩුට අත්තර රටි නෑ පස මග මොදව අහු බන ඔක්කමෝ ඒමතගේෙනවා. එතකොට අඩලා දොරලා නේ පොල හැපිල ගම්මිටි සුප්පුලුවන් නම්බරලා ඔක්කම කරල නවති. එඇතකොට මේ බණසීම කියන ගෙතකොට මදක් කියන්නේ. ඇයි තන්න වැඩි නිසා දුකවැඩි. ඔව තමයිවෙන්නෙනේ තන්නෝනේ එනිසා මේ තන්නාව දුකට හේතුව වයි නමුත් ඒක දන්නන්නේෙත්. නඇතින් තන්හා කරකරම ජීවිත ගෙ වනවා. පොඩඩක්ක තුස්සාහ කරෑ මේක් තන්නාාවෙන් අතමි දෙෙන්න්න. අතම ද ක්‍රම ඇනති නොදනයක ටිකති කාරි දෙන්නඕනේ කරාබු හතරත්වී දෙගක් කරි දන්නත් තන්න රත්තරම් බඩු හෙේති සාාව දුරුව ැ දෙන්න තුව න සා දුරුවවෙන්නේ නෑ දැන් දෙන යි කිය තමන්ට අවශ්‍ය දවල න්නොත් තො ජීවත්වෙන්න බැදැයින්න ගෙර දෙන අතකොට ැදින්නන්නේ ප. ු. නැතිව ඒති නිසා ඒ දෙනකොටත් තමන් සීමාවක් සලකාවන දෙන්නට තමන්ගේ වශ්‍යත සල්ලන පරිද්දි අන්නයට ඉතුරුටික එක ඉතුරටික විසිකරටිගන අදුන් දෙන්න ගේ ම් දෙෙන්නේ. අදන්න බැරි හොඳටම පරණ වෙේචනුන්දම අරරි දෙන්නනෙ. ඒමන වේ. තමන්ට පුළුවංශක්තියෙන් යහ පත්්‍යයක් ෝන දෙන්න ඒ දාානය තමයි තන්හා දුර කරගන තියන ප්‍රතිපත්ාව සරල . ලටම දන්නා දුර වෙන්නේ විදර්සන භාවනාවඩල අවබදුනාට පස්සේ. තර දන්නා නැතිකිරීම නිවන නිවන්දකීම මාර්ගේ ආර්ෂ්ටායික මේ හතර දන්න කියෙනා තමයි ආරයන් වහන්සේ සෝවාන් ආයන්වා සත්‍ය ඥාන වශයන් දන්න. නිට සත්‍යය එක වරදින්නේ නෑ කිය. සකදග මනගම් ියුණනකට කෘ්‍ය ඥාන වශයී හතර දන්න කර යතු ක ඉස්සරහ නිවද කියන්න. කරගනයාමතම සකදාගාමී නාගමයායන් වහසල සිදු කරන. එතකොඩ දුකාබෝධ කරගනයන තන්හා ප්‍රහාණය කරමීයන නිවන සාක්ෂාත් කරමින් යනවා මාර්ගගේ භාවිතා කරමින් යනවා. රහතන් වහන්සේ ෘතඥාන දුකාබෝධ කළවස තන්හා ප්‍රහණය කලා නිවන සාක්ෂාත් කලා මාර්ගගේ භාවිතා කලා දැක කල ತ್ತ නෑ ය හ ತ್ತ ට දු ್්‍රාඥ තත්್ತ යිව යට මෙහ ඉන්න අපි ප්‍රාජ නායතමයි ඔක්කම ඒය ගැන ලින් ඇවයි දුස් ප්‍රක්්ණ ූමිය ප්‍රක් න බූමය සංසාරය ඉන්න ගැන මුලින් ඇ ම ප්‍රශ්න. ඊළඟ ප්‍ර්නයට යන ඉ කොමද න මේ සංසාර ඉන්න පිරිස දුස්ප්‍රාග්‍යය පිරිිසක දල නව ප්‍රක්ඥාව ගැන. ඊළඟ ප්‍රශ්න හන වසාාවන්නහසේ. ප්‍ර්ඥාව නැත්තන් දැනීම කියන්න කුමක්. දැ නොදැනීම ගැනව ඩැංහනෝ දැනීම ගැන. තුකට තේරන මේ ප්‍රශ්න තේරුමක් ඇතුව පිළිබලටයි රහතන් වහන්සේ. හ සාමාන්‍යය ප්‍රශ්න හන වගේ එ අන්වලන්න එනිසා බුඩා කටිවා මේ ප්‍රශ්නහනටමේ හොඳ මතගතියාගන්න තේරුම් ගන්න බලන්න කොහමල ධර්මසාකච්චාවක් කරන්නට ඕන තුකට කලින්කූ වගේ දෙේවල්න වේ දර්මසාකච්චාවක් කියලා කියන්නේ ඇත්තටම දන්නවාගේ නරතය තමයි ප්‍රඥ්ඥාව කියලා කියන්න කුමක් දන්නවාද චතුරාඩ සතතිය දැන ගැනීමතුමයි මෙතන දන්නවායි කියලා එකන් තමා විසිීම චතුරාඩි සත්‍යය තමඥානෙන් අවබෝධ කරගත්තා. ඒ කර ගැනීම තමයි ප්‍රඥා කළ කියන්. තවතිස්සරන විඤ්ඥානය කියැනෙ කුමත්. විඤ්ඥානැනෙ කුමත්. උත්තර ලැබෙන දැනගන්නවා දැනගන්නවාකි නරතෙන් විඤ්ඥානය කළ කියන. විഞඥානෙන් කරන දැනගන්න. ප්‍රඥාවෙන්ෙන් ප්‍රඥාවෙන් අවෝධ කරගන්න. ප්‍රඥාවෙන් අවබෝධ කරන විංయානෙන් දැනගන්නවා. මාද දැනගන්නේ සැපවේදන දුක්ක යදනා උපේක්ෂ වේදන වේදනාටික දැනගන්න. එප මනක්කළොයි අනිෙකු සල දරමතා දැනගන්න. දැනගන්නම කද විඤ්ඥාණය. එනම් ඇවැත්මි මේ ප්‍රඥාවයි මේ විஞ්ඥානය කර දෙක සමානද. නැත්තා වෙනස්ද කෙලා හුව. එකන මුලින් ප්‍රඥාව ගැනැහුව. කියලා වි්ඥානය කියැන් ද ක හ ළඟ ළඟ ප්‍රශ්නය ආන මේ කිය ප්‍රඥාවයි විඤ්ානය දෙක සමානද නැත්තං වෙනස්කම් තියනොවතික. එවෙලා වේ ැරියවස්වාමවින්න ස දේශනා කරනවා. ඇවැත් මේ පඥඥාවත් විஞ්ඥානයක්ත් මිෂ්්‍ර වෙලා තිය මෙ වෙෙන්කලපෙන්න්නන්නට පුළුවන්කම නෑ. මාර්ග ප්‍රඥාවයම් චතු ස්‍යයක් දැනගන්නවද. අවබෝධ කරගන්නවද මාර්ග විඤ්ඥානය විසිං ඒ දැනගන්නවා. ප්‍රඥාවෙන් දකිනදේ විඤ්ඥාණය, දැනගන්නල්. එන ප්‍රඥාවර අවබෝධ කරගන්න විඤ්ඥාන ඒක අබෝධවෙච්චව දැනගන්න. එ මේ දෙක සමානයි වංකරන්නට බෑ කියල දේශනා කළ. එළඟට ඒ ප්‍රශ්නය පස්ස එක ැලපන ළගු ප්‍රශ්නයන. කොම දහන්නේ මෙසේ මිෂ්ට වෙලාතියන මේ දෙක වෙනස් කම් තිය නෝදින්. එ වෙනස්කම්ති දෙක හනකොට සරුස්සානසි උත්ත්‍රර දෙෙනවා ප්‍රඥාවයන භාවිතතා කළ යුතුදය. ද ஞ්ානය කියන පිරිසින්ද අවබෝධ කරගත යුතු දැගෙන ප්‍රඥාව භාවිතා කරන්න ඕන භාවනාඥාන වශයෙන් හිඤඥානයෙන් පිරිසිද අවබෝධ කරගන්න එ එකතා මේේදක වෙනස. නිලාන වේදනාව කියන්නේ කුමද්ද කියලාන. අදේශනා කරන්න විඳිනවාකෙන අරතෙන් වේදනාව කියලා කියන කුමද්ද විඳින් සැප්ප දු උපේක්ෂ අරමුණු බිනර වේදනා වැඇතිවෙන්නේෙ කොහෙන්ද ඇසිං. සේෙන් ඔ ඇති වෙනවා එකැන සයි රූපයයි විඤ්ඥානය එක තුුණු තැන ඉස්පාරිසි ඉස්්පරිසින්තමයි ේදන අටගැනේ වේදනාව හොඳ රූපයක්න ඇ සැපවේදනා. අකමැති රූපයන්න දුක් වේදන. රූපයහරිට පේනැත්ත උපේක්ෂා වේදනා. ඒ වගේ අරායතන හත මෙහෙමයි නැවතාන වේදන පස සංඥාව ගැන ඊළඟ ප්‍රශ්න කිළිවලින් අර ධරම කරුණු එකටක ගැලපනවා. වේදන සංඥ ස්කන් ගැෙන යාන්. දන්න ස්කන්ද කිය පහත්තිරන රූප වේදන සංඥා ක තෙව ප්‍රශ්න වලින් කි ව නවාද. මේ ලෞකික බූමීන්න කෙනාගේ තත්තේ. වේදන විිඳිනව සංඥාතියන ඉතර න්න යි දැ හන්න ප්‍රශ්න ා න කොද ක කිය ප්‍ර්න ඇහවේ දෙැම් ත්තවය න ලි ං ්‍ය්‍යන කුමක්ද. උත්තර ලැබෙනවා හදුනා ගන්නවා කියෙන අටතයෙන්න්තමයි සංඥාව කියලා කුමද හඳුනගන්න නිල්පාට කහපාට රතු පාට ආධී වශෙන් අපි අඳුනගන්න කලු සුදු උසමිටි උස්පහත් වශයෙන් අඳුනගන්න මකෙන්. සඥා වේදනාවෙන් විදිිනවලු සංඥාවෙන් හඳුනාගන්න හොඳනොලක වශයෙන් ආදිී වශයෙන් අපි හඳුනා ගන්නවා. ඉති මේ සංඥා කියන එකත් වෙනස්සේෙන කලින් කලට වෙන සිනි වඳ නගෙන ැටිත් කලින් කට නනට ොඳ කරන අපි හිතන් හොඳ මන්ුසය නටක් කරපුගම ඒමනිම නරචවෙනන. හොඳක නම නක් හාමුර බන්න කියන්නවා හොඳයි. ො රද්ද කළලාහ වෙච්චකම ඒ හාමුදුරුන්ම සලකන්න සූදාන දන්නනේ එක සඥ වෙනස්සයයි ඒ අරමුණු වෙනස්ෙනක. ස්භා වෙනස් වෙනස්සන සංඥා. නැ ේෂ තනකර පට හඳුනා ැනීම තම සරලෝකයැන එක කියෙන් අපට දෙන පාට අපය හඳනාගන්න සුදු පාටර අතුපාට කහපාට අදී වශී ඇති අනිත් ැමදීමමත් එහෙම අපි හඳුනා ගන්නකම කින්ද සංඥාරය. තොට මේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියය හතර කොහෙදතිෙන් මොනලෝකදතින් තමන්ගේ සිතේමයි. හිත්ත කොහෙදති හදති. හදවතේ පතක් පමණ ේදාාතසුරුරන කොටසේ තියෙන ශක්තිය. එක අතටහුවෙන එකක්වා හැටපේෙන එකක් කන්නවේ ශක්ති විශේෂය චිත්ත ශක්තින චිත්සිත කියල කියන. විඤ්ානය කියල කියන. තිෙම්ම හදවතසුරු කරගෙන තියෙන වි්ඥානයවා සිතේ තමයි. විඳීම තියෙන්. හඳුනාගැනීම තියෙන් චේතනා පහල වෙන්නේ හිතත් එෙක්ක. ට විං ායක හිත තිම මේ හිතරන ආකාර හතරකින් තමයි කියන්නේ ේදනා සංඥා සංකර විානක නෙ කසායකට බෙට් බඩු හතරද්දාල කස ඇඩුවට පස්සේ ඒ කසාය වතරටිකෙන් පෙන්න්න පුළුවන් අගේතමයි වෙන්න මේ බේට්තායි මති ඒත් ඒ තරම් අමාර වැඩත්තමයි බදුරජාණන් වන්ස මිසිත හතරකට බෙදල පෙන්නලති මිදීමයි හඳුරනා ගැනීමයි චේතනා පාලීමයි සිතයි මේ හතරයි. රෝපය කියන එක සිතත් එකක සම්බන්ධ ගන්නවේක බාහිර වැදනෙ එක පටව්‍යාපපු තේජෝවාය ආහාරෙන් සහ කරමෙන් නිර්මාණය වෙච්චදී. තුර මේ දෙක එක තුූ නාමත අපික නාම රූප පටව්‍යාපපුතේ ජය රූපය අපට තියන බහිරකාය නාමයක වී අර්කව වේදන සඥා සංකර විඤ්ඥා. දැනගන්න හඳුනාගන්න හිතන්නේ නාමේ නාමේනතු රූපය තියනෙත් නෑ රූපය නැතු නාමෙටින්නත් බෑන නාම රූප දෙකක් කට එකක් සම්බන්ධයි. ඒ සම්බන්ධ ව නාමරූප දෙකින් තමයි සත්‍යයා කියල කියන්. එතකොට අපි පරමාරත වශයෙන් බලනකොට හැමෝම්ම කවද නාමරූප දෙකක්. ඉතාම සරල්ලව අපට ජීවිතය ගැන බලන්න පුළුවන් අබෝධ කරගන්න පුළුවන් වචනය තමයි නාමර තරහගේයාම කියනු නාමරූප. අපට බැන්නම නාමරූපදයක් අපට බැන්න. නාමරූප දෙගක් ගැහුවා. නාමරප දෙගක් රැව්වා නාමරූප දෙයක්. ඒරේවා ඔ ඔක්කෝ කිය නැති එහිමිතන් මුකොද අපේ හිත හදාගන්න. තම නමරූප තේල්ලැනෑ නමුත් ති බැන්න්නේ නාමරූප දෙකට නම්ව වශීෙන් ගැන්නකත් බැන්න ෙනත්තේ අපට තරහ ඇති වෙනවා. ගෙහෝව ගැනත්තෙකත් තරහක් ඇති නිපත් කරපු ගෙනා ඩිපත් කරන අපට සිතෙන.ඇයි. නමක් වශෙන් පුද්ගලේ වශං සත්්‍යේ ක වසිිං ගත්තුවොත්. ත ද ලක් ස පොදුවේ නා රූප තමයි ය කර නොක්කමක කියලා අප හිතුවොත් අන්න මඩුව නමුත් ඒේ හිත න ඩක්ල ඒ හිතුවන්න මේ ප්‍රශ්නමකුත් අපර නැතිවෙන. එනම් හිතා නෝනාකාරේ කයි යංකන කැමතිනම් හිතා නදීන මේ දරම යාහන වෙලාවෙන්න අපට හිතන්න ඉ මේ වෙලාව හර ඉරන්න මේ ඔක්කොම මේ ඉන්න නමරූපම මෙතන ගොඩක්කින්නනොදේ නාමරූප සමෝයක්ත්ාව මේ වාඩි වෙලා ඉන්න බන කියන්නෙ නාමරූප දෙකා. එතකොට ඇලිීමකුත් නෑ. ගැටීමකුත් ැද මරූපල් ලල්ද නෑලන්න දයක්. නැතිනි සේන මරප කතා වෙන්න අවබෝධීින් ධරමේ දන්නකිනෙට. නිසා හැදිලියන මේකාර ැක කහනකො පට තේරන දරමී රය මෙ හන්නේ. අව ටි න කද නිවට යන න්න මෝ දැනගන්න. ඉති සහර පින් තුන්නට මේවා ගැමරී වගේ වැටයි ති මට කරන්න දයක් නෑ මේ ප ති න ැමර ප්‍රඥාව ින් දේශනා රපු සූත්‍ර. තේරුන්ග අපිටත් ප්‍රඥාව චුට්ටක්කරරි තියෙනවල නැත්තංගතිං කරන්නදෙකුත් නැහැ ැ දැන්ඩැන් අරි පිංකරල බාවන කළ මතු අනාගතයවත් ප්‍රඥාවතු ඉපදන්නට ප්‍රාර්ථනා කරන්න නැත්තං කවදාවත් නිවන්ද කියන ලැබෙන්නේ නැහැ ප්‍රඥාව නැතුුණු. අවශ්‍ය ප්‍රඥාවයි තතිේ ප්‍රඥාව ලබෙන දේශනාවත්තමයි මහා වේදල්ල කියල සූත්‍ර දේශනා. සංඥාවෙන් හඳුනාගන්න එක්කවා. ලඟට ඉළඟ ප්‍රශ්නෙන්ගාන යම් වේඩනාවක් තියෙනවද සංඥාතියනවද. විඤ්ඥානයයක් තිය නද මොනොත්තිෙන් ේදනාව සඥාව විඤ්ඥානයක්. ඒතුන මිශ්‍ර වෙලාද නැද්දවෙංකල්ල පෙන්න්නන පුළුවන්. මොනතුන වකල පුළන්ඳහන් වේදනාවයි සංඥාවයි වි්ඥානය. එළඟට ආන රූපාවච්චර හතවන ධයාාන අතරන ධ්‍යානතියනම් කර දුපෙක්ෂාව හමනයි. එන විතාක්ක විචාර පේටි සුකයගගතතා පහෙන් එකන්න කකාඩ වේ ගිහිල් අන්තිවන හතර දාන තුරුව වෙන් පෙක්ෂසිත සපදුක් නැති පේක්ෂ සිත. ඒ සි න දැ ොනද කරන්න ට త ාන ස ො රන්න. අරපදයාන ලබන්න උසා කරන. එ න ආකා සయන විయාරంచాత ఆකిච యන මේවා ලබන්න තමයි న තු බන්න යි ති තු . ගේ සිටි ින් මයි කා స ాනට සහතල එකට සම්වාධී. හඩ එකන්න ගදල විඤ්ඥානංචා. පැමෙි විස්සරරගන්න ඕන ආකා සඥායතනය වැඩවාම ඒ වසීකරගත්තම සමාධ්‍යාන ලැබනට පස්සේ ඒකං තිුතුවෙලා මැරුණ කල්ප විසිදාහත් හ කල්ප විසිදාාහක් කාර්ෂතියෙනවා ඒ කියන බ්‍රහ්මලෝකේ ආකා සඥායතන කියන්න ලෝකේ ඒ හතරන ධ්‍යානින්තම එක ගහින්ද. ඒ එක ක්මවා ත් ොඩ සුම් කරගන්න වඩනවා වි්ඥානය අනන්තයි කියළ අනතු වි්ඥානෝ කෙ ෙහි වැඩවට පස ඒ ධ්‍යානයට කියනව විඤ්ඥානංචායතන ධ්‍යානය ඒ නොපිරි හි මැරුණු ඒහි ල එපද දෙනවා විං්ඥානංචායතනෙන බ්‍රහ්මලෝක යරූපලෝක හි කල්පහතුදායි ඉල්ළඟට තියෙනවා මේක තවත් සයුම් කරගන්නම යෝගාවච්චර එකත් අර විඤඥානංචායතනෙක්මවා කික් න න න ති ంచ డන කිසිවක් නැ කිසි වක් න ර ව සික් නැතින න ලැවන කන ఆකంచ ඥතන. දෙක පිරන්නතු මැරත් කంచ න ලෝක හ කල්ප හැට දහස කාශතු පදින්නට වර වసඥන සඥతන වේ සඥ තින ඇන ඒ දන ంప කල් පසු ආ කල්ප గන රప లో క රපක රූප වැඩරන්නේ. තියන වැඩ කරන්න පිළිමයක්ක් වගේඉන්න බනාහන්නබ බුදු රජාණන්හන්ස ලබහන දකින ලබන්නේ. නමුත් සුවස ඉන්නවා අර ල්පගාන ම පයක් බකිින්වල් ලබන්නේ. නෑ නමුත් ඒ බෞද්ධයාට හොඳනෑ කනිෂ්පලයි කියලා දරම අබ විිස්ථාන සිින්න්තමයි සඳහන් කලා නමුත් මෙ ද්‍යන ලබන්න ඕන ර්ග පල දියුණ කරන න කිිවෙරට ලබාගෙන ත නවත ඉන්නතු අවිදරශනවරල සෝවා අද මාර්ග ප ලබ න එනි ශ්‍ර සමපාති ලබාන්වා කියල කියන්නේ මෙ රූපී දයන හතරත් මෙන්නදම කිව් පද න හතරත් ලබාගෙන ඉන් අනතුරුවතම විදරසන කරලා යන කෙනම ස සපත්ති ලාබී යෝගවිචරැ කියල කියන්න. දෙ මෙන්න ම කාරයට හතරන ්‍යාන කර ද කිය ති න. ප්‍රශ්න නවා රමය කුම ින්හන ැනගන්න. දැනගත යුතුදේ දැනගන්න මකින්ද. ්‍රඥාව. ඇැනගත ද්දේ දැගන්නම කියද. ප්‍රඥාව දුක් සමුදේ නිරෝධ මාර්ගක කියනම ැන ගති දදේව දැනග ඥාව. න ්‍රඥ රතය ක මද කියලාන. ප්‍රඥාව අර්තය තර මෙතන උත්තර ලැබෙන පඥාව අභං්යේ ධර්ම අභිං් ී ධර්ම දන්නබ විේෂඥාීෙන් දැනගතුත් ධර්ම දන්නා බැවි. අභිඥාක නරතය ප්‍රඥාවතිය අපික අභිඥඥා පංච අභිඥ විශේසින් දැනගන්නදේ. එනම් ප්‍රඥාවට නමත් දෙනවා අභිඥ්ඥා කියලා. ඩ පරිින්ඥ පිරිසිඳ දැනගත් යුතු. පිරිසිඳ ැනගතුත් ධර්ම දන්න බැවින් පරිഞ්ඥාකින නමකුත් ප්‍රඥාවට ැබෙන. ්‍රාණය කළයුතු දරුවම් ්‍රණය කරන බැවින් ප්‍රහාණ කිය නරතයක් දෙන. එන අභญ්ඥා පරි්ඥා පහන මොකටදිප්නන් ප්‍රඥ්ඥාවට දීපු නම්තුන ප්‍රඥාව ක්‍රියාත්මගන ආකාර තුන්නකින් නම් තුනක්තිීම. මේ කියරන්නේ විශේෂෙන් දැනගන්න අර්තෙන් අභญ්ඥා පිරිසිඳ දැනග නරතෙන් පරි්ඥා ප්‍රහාණය කර නර්තිෙන් දුක ප්‍රහාණය කර නරතෙන් ප්‍රහණ ඒතමයි ප්‍රඥාවේ අරතු තුන නම්තුන නඟට සම්මාධීට්්‍යය ඉපදගන්න කාරණා කියයක් කාවශ්‍යද. දක හම ට ැදගත්න. අපි සම්මාධීට්්‍යිය ලබන්නේ න්න ඒක සම්මාධිට්‍යය ක කියලැන කෙින්ිම ැන ෝ න් පලේට. එතන ම හටම සම්මාධීත්‍යිය අපට ඇතිවෙන තැන. එකකම්ම පින ෞකික සම්මාධිට්ිය නිවරදිවම සම්මාධිට්්‍යියයට ඉස්තීරෝ පැමිණියයා වෙන්නේ සෝවාන් නට පස නැත්තං තුතජජනයාගේ සම්මාධිට්්‍යිය වරිං වර වෙනස්සෙන්න්නට ඉට තියනම්. ැ බවයට ුණත් වෙනස්සන්නට ඉර තිරනම ස්ෝතාප පන්නාරයන් වහන්සේගේ සම්මාධිට්්‍යිය බවගාමීිය වෙනස් වන්නේ නැහැ ප්‍රාත්වන තුරුම ඒ ආත් භවත තුළම එක මහකාරයෙන් තිසරන සරණය පීට සිටිනවා සම්මාධිත්‍යය පීට සිටට එ ඒ සම්මාධිට්ටිය ලබා ගන්න දැන් මොනවාද කරන්නට ඕන මොනවාද කරුණු. තර මස්ශ්‍රවනය සහ යෝනිසෝ මනසිකාරය. එනම් අනුන්ගෙන් බනහන්නම ඕන පරතෝගෝස ප්‍රත්්‍යය එකයි බනහන්නේකැන්. නහන්න ක් දන්නවා ගේට ොත් කදක ොවාන්න ල වෙ නෑ. වැඩිපුර විස්සර කරනු අටකතාවෙදි. ඒ කාසන් කල්පලක්ෂ තරම් කල් පාරමි පිරු. උපදිස්සමානමකේටවත් තනියෙන් සෝවානෙන්වා බැරවනාලු. කවුරු නිසා සවානන ටසජීකන රහතන් වහන්ස හමවෙ ఉන්නසේගේ ජිය දම්මා හේතු පබ්ුවක් කියෙන ාතා පර දෙක හළතමයි. අනුන්ගෙන් බනහලතයි එච්චර පාරමි රල නිවන්. බ එන හමෝට මවශ්‍ය නවා නි ෝන් වෙන්නට විශේෂෙන් ෝ න් ධ සෝන් ට ප තකර වන්න නෑ මුල් මර්ග පලල බනතමයි අපහසු. න ඒ ක බාගන්න ටවශ්‍ය වෙනවා ධරම ශ්‍රවනි. ධරමශ්‍රවය කියැන්නේ මේ දරම කාරන චතු ර ප ද තු ත පිළ බ ස්ත ග වරන ැ ග න න ගත් ම දශ නාවට යො කරගන්න පුළ. එන එහ හන. ගෝස ප්‍රත්තිය නැත්තම් දරම ශ්‍රවනි ධරමස්ත්‍රවන්න. ඒකවිත අද දර්මස්ශ්‍රවණයක උඩ බලංගට රබෝධ වන්නෙත්. එක නුවනි විමසන්න. යෝනිසෝ මනසිකාරය. ඉති මේෝනිසෝ මනසිකාරයයි දරමස්්‍රවනය දෙක්ක නිසාතමයි සම්මාධීත්්‍ය තිය එත සෝවාන් වලේට පත්වෙෙන්න්න පුළුවන්ග වන්න කවද හරි. එ මේේ දෙක අපි දියුණු කර යන්නන්න. වැඩි වැඩියෙන් බනමතම යහන්වවා. අනනිත්්‍යවගේ සේවිතත් මොනොදහන්නවා බාන ඇයියි. වද කියන්න ත සවායන්න කැමති නංවිතරයිති නැත්තං මොවාහගත්තත්ක මක්නෑ නේ ඕන දෙයක්කවඩට පශ්න යන්න මේකැන නිවඳහින්න යම්ශාවකේ කැමති අපේ මේ පින්ව තුලලා කැමති නිවන්නනා පැඩියෙන්මහන්නේ බණමයි. ඕන තරම් බණහන්න ක්‍රම දැන්තිය. එනිසා බයිවන්න දෙයක් බනමහග ජවතයන්න පුළුවන් ඉටතිය නැත්තන් විශේෂීෙන් මැනිවරුන්ට ඊඩ කඩතියන ඒඇත්තුගේ වලඉන්න නිසා ඉති බන මහමින් නුවින් විමසවමින් වැඩකරගෙනයන්නට පිනතියෙන. ගමතු ඩක්ල වෙන්න ගද රැකියාවට. නි දීවිත බරීර නිසා යතු වයි නිදහස්සල තමයි කෝරි මේ පැත්තට එ එනි බණ පිරිස්සකට ගියාම් වැඩියන්නේ මෑනිවරු. උපා මතුර දෙන්නයි තු දෙ දක්කින ලැබ. එකට හේතු එකතමයි. ලැබි් චवाස්ාවෙන් උපරින්ම් ප්‍රියෝජනයක් ගන්න පුළුව. අපට දරමශ්‍රවන කර ලබෙන් මො වෙලා වෙදේ හැම වෙලාම ලබිච්ච. වාසනාව වා්‍යයක් විදිර සල होොඳින්. හිුව ඒව ්‍රපණය කරලා නුවනින් විමසන්නට. යෝනිසෝ මනසිකාරය. එන ඒ දෙකින් තමයි සම්වාධිට්තිියය ඇතිවන්න. අග කියකින් යත සම්මාධිප්තියද අහනවා චේත විමුක්ති ඇතික කරන්න චේතව මමුතිගෙන් සිතේ විමුක්ති ඇව වන්න චේතෝ විමුති පල අනුසස් ලබාදන්න. එවගේ ප්‍රඥාව මුති ඇති කරන්නේ ප්‍රඥාව විමුක්ති පලානු සසස් ලබ චේත මුති ප්‍රඥාව මුතිකවර ස්‍රදධාව නිදහස්සනය වගේ පඥ ප්‍රඥාව. දසන කිය ක්‍රම දෙකක්ත් තියන කියන සමත වඩල විදර්ශනාවෙන් නිවනටන චේත විමුත්තිය විදර්ශනාවෙන් පමණ නිවරටයන ප්‍රඥ විමුත් එන ඒ දෙක ලබන්න කටියකත් නිමන ලබන්නට හේතුවන කරුණු පහ චේතෝ මුතිය ස ප්‍රඥා මුතිය ලබනට හේතුවන කරුණු මොනාදිික ලැහවා එතො ස යම් සම්මාධීත්්‍යක අනුග්‍රහලාකු සිත්තකට මෙන්න මේ විදී කරුණු පාහගින් තමයි මේ තවයි මුතියයි ්‍රඥණ මුතිය ලබන සීලය දරමස්ත්‍රවනයත් දරම සාකච්ඡාවත් සමතියත් විදර්සනාව මෙන්න පහ. නැවතත් සීලය දරමස්ත්‍රවනය දරමසාකච්ඡාව සමත භාවන වැඩීම ඉදරශනා භාවන ඇදීම. ඒක දොපමාවකුත් අට්ටකතාවවෙ තියෙනවා. එක යන මිහිරි අඹගෙඩියක් කන්න කැමතිකෙනෙ අබකණනම් මොනවාදීටවන් අම්ඹ ඇටයක් හිටවනු. අම්බ ඇටේ හිටවලා න රලතු ේවුත්තියන ෑයට හිට දිය කොටුවක් සද කරල බඳි නොල එකන වතුර පිටතයන්න ඇති වෙන වටට පස්වදින් දැම්මක් වැටියදදාන. ළඟට ඒ කලයක් කරගෙන වරිින්වර වතුර වක් කරනවා. නිෑ අ පැල වතුර වක්ල එ වතුර පිටනෑ ඉවර උස් කරනතත්. ගසල්ලහ තියන වැෑල් බිමගොටු මහුළු දැල් ඒෝක්කොම් ඉවත් කරනවා. ඒට ආවිධයක් කරගෙන මුල වට හාරන. පස් බුරුල් කරන්න. වරිංල් කලින් කලට. මෙන්න මේ සංග්‍රාපහ කලාට පස්සේ අරාම පැලි ලොකු වෙල අම්ඹගේ ඩි හැදිල අඹ කන්න ලැබෙන. එම නොවන තම කන ලැබෙන්නේ. වතුර දෑ මනත්ත පො දැ නැත් ම් පස් පුරල් ක නැත්ත හ ඒම තිය ලි පැත්තල් හටිය අපට අම කගන්න ලැබෙන්නේ නැවේ ආදි කන ලැබෙන නෑ. ඒ වගේ තැනැක් කියන මෙමකකා දම කෑම. ද කොට ක්ෂ රගන්න ිිය. වට කලිින් කල වතුරහින වගේ කලින් කල බනහන්න. අරම පැරේට වතුර වගේ තම අපිට බනෑසි අපේ ජීවිතේට. එන වතුර ඉස්සව වගේ බනහන. ඉුරු තරකරන වගේ සමතය වඩනවා. වැැල්ලා දිවත් කරන වගේ දරම සසාකච ගරමින් ප්‍රශ් ප සඳ ගන්නම. ෙළන්ගට වරින් මර පස් රල් කරන වගේ . ස්තියා දෂ්ි බරල් කරන්න කොමද දර්ශ භාවනාව වඩන. හුරුල් එනිෙකොට මෑම යක්කු තච බුරුල්ලයනෝ නාමරූප විදර්ශනාව වඩන්න කොට. එන ඒ පහ වඩන්නකොටන්න ඒක්‍රම පහට මුණවද සීලයි දර්මශ්‍රවණයි දරම සාකච්ඡාවයි සමතියි දර්සනයි. මේ පහන් පස්සි යන්න අඹ පල ලැබුණ වගේ අඹගහලොක වෙලා නිවන් පල. එඒන මේ පා නොකරන න නිවමන් පල ලැබෙන්නේ ඇතින සීලේ රකිින්න්නෙන්නේ දම ශ්‍රවණයත්න සාකච්ඡාවකුත්න ප්‍ර්ි ගන්න්න දනෙ ාවනාවකුත් මඩන්න සමජසුම්. ඒනම් අර නිවන්සුව ලබන්නත් අපට පුළුවන්කමක් දැන උදේහවස පැතුවත් ලැබෙෙනෙන එන පතන වගේම පිමේ අවශ්‍ය කරුණු කාරණනාටික දරගේ නම්බ පැලි ඉඳලා ඒකයට පොහොරදාලා වතුරදාල ආරක්ෂා කලා වගේ අපිත් සීලේ රකිමින්. බාවනා වඩමින් ර්මස්ත්‍රවනය කරමින් සැකතැන් විසුඳදා ගනිමින් ඉදිරියට කළයුතුදේ කලවතිීන් අපට ආත්මයක් කවදද කියල කියන්න ඔන්න කවදානමුත් නිවන්ද කියන්නට හත් එ අප සීලේ ශක්තිය දරම ධරමස්ශ්‍රවනය තරමට දරමසාකච්ඡාවේ විසදා ගන්න තරමට සමතියේ තරම විදර්ශන තරම වැඩිපුර අපට ඉක්මං වෙනවා නිවන ඒවා අඩුගෙන් කරන තරමට සසර තවතවත් කල් යන්න සිද්ධ වෙනවා. තමයි නිවන් දකින සම්වාධී ඇති කලලා චේතව විමුත්ති පලයමුති බව අනුසිදන්නට වශ කරණ පහ. ඒ පහම පස්සයහන බව කියයද කියලා. කියන බලන් බව කියදක දන්න නෑ. බව තුනයි. කාම බව රූප බව අරෝප බව ඉති මේ තවත් ස්තරකරම් බව නමිය කියල කියනවා නමුත් මෙතන සරලව මෝලික වශයෙන් කියන බව තුනයි. එකන් ඉප දෙන්න තියන තැන් අපට. ව කියන්නේයි. එනම් කරම සකස්සේ නෝල ඉපදීමට බව කියන්නේ කොහෙද සකස්සේන කාමලෝක කාමලෝක තියනවා. එකළ දුගති හතරයි සුගති හතයි. නිරිය තිරිතම් ප්‍රේතාසුර හතරයි මනුෂ්‍යලෝක දීවලෝක හත්ත එක්ක ඔක්කොම එකොළහයි. ඔක්කොම එකකොළ අයිතොර මේවතමයි බකාම් රූප බවක රූපවශරලෝක පහවරප භවව රූපවශරලෝක හතරයි. අනාගත ඉප දෙන්න ඉහිප කොමදෙ ක හව. එක බභයියගන කොපදන ැන ොෙ. එනන් අවිද්‍යාව මෙසිල තන්නාවය බැදිි්ච සත්වයා රූපාද පංච ඉන්දියන්ගේ ලැබෙන අරමුණුවට පංචකාමන්ගේ සතතුට වීම නැවත නව කඋපදදි නොදැන් උපදිනාක. නැවත උපදි නැතකෝහගද. මේ කියන න්නාව විද්‍යාව ශ්‍රය කිරීම නැවත උපදදින්නේ ෑනම් මෙතැන නිවන දක්වාමස ඇහුව ප්‍රශ්න. තන් ාව උපදදින දන්නා නැත පදදින්නන්නේ නැකකිව. එලට එතනින් පස්ස යාහනවා මේ නිවන ස්ුව විඳීම ගැන. ප්‍රථම ධ්‍යන යනකු මදක ලොව විිතක්ව විචාර පේරි සුකකක්ගතා සහිත ධ්‍යනතමයි පතම . ප්‍රතම ද්‍යාන අංග පහයි මේකිවේ විතාක්කක කිය අරුමුුඩ සිටෑන්ගේ විචාරි විමසීම ප්‍රීතිය ැන ්‍රීතියට කය සිත සැපය එකඟ බව. ප. ප්‍රතම ධයානී අංකත්ති කියක් නැද්ද. පහක්ෑ කාමච්චන්ද ව්‍යාපාද තියනමී දුද්දචක ච කියන ච චා කියෙන පහනෑ. අ අන් දැංකෝ විතාක් විචාර පීතිස්ක එකක්ද හක් කියන පහත්තියනවා. පහක් නෑකිව පහක් තියෙනයිකෝ. තින් මෙන්න මේ විදියට මේ ධ්‍යානවල සොවිඳීන් ගෑන මේසාවින්නාස විමසවා ඉළඟට ආයුෂය කුමක් නිසාද පවතින්නේ උුණු සුමනිසාක උනු සම කුමන් නිසාදකවා ආයුසේ නිසා දැන හනයිඒම දෙකමිකට සබධ කල හ කුම අවදනවා පහනා දැල්ලොම දැල් ැල්ල අලෝකය නිසා අලෝක ඇතිවෙනි දැල්ල නිසා. එන ඒ අනුුව උනුසුමතියනකන්තම අවශ්‍යය පවතින ආවශ්‍යතියනකන්තමයි උනුස්සම පවතිී. එතකොට හනවා නිලෝ සමපත්තිර සම්බධනා කියය නිමුකක්ද එකන වේදනාවයි අය සංස්කාරයක් දෙකම එකක් නම් වේදනාවයි එක අආයසංස්කායකන ජීවිතයනෙ ොට දෙකම එකක් නෙවෙයි දෙකක් දෙකක්. මොකද අනිෝ සමපත්‍රය සමධ භික්ෂෝගේ වේදනා නැති වඋනත් උන්හස ැරෙන්නේ ෑන දෙකම එක මෙැරෙන්න්නවවා. ආවෂයි වේදනා එකනම් මරෙන. නමුත් මොකද දෙක් නිසා තමයි වේදනාව නිරුද්ධ වෙලා අයිමත් නැට න්න පුළුවන්කම තියන නතික නැවත ිෂ්ඨාන කර වෙලා පහුණාවට පස්සේ ෙලාවටම නැගී සිරන්න පුළුව න මැන කියැ ක්. ආවිෂය නයත් සිතත් මේ කයත හැල්ල දාලය න. මැරෙනයික. සමාපත්තියද ආවිෂය තියනවා. උස්නයත් තියන සිතත් තියන. නමුත් කාය සංකාර, සිද අස්වාස ප්‍රස්හස් ඒ මහොතර විතර නවතින සමාපත්තියේදී. චිත්ත සංකාරත් සංසින නවතින විතාක්ක විචාරටික. වචී සංකර නවතින චිත සංකාර කියන ඒවත් ස මොහර නවන නැව උපදිනවා න ගීසි මණයෙන්ගෙන්න්නේ ආස්වාද ප්‍රස්වාස නැතිවුණ නැති වුණ අයුපදින්නේ විතාක් විචාර නැතිවුණ අයුපදින්නේ සඥ වර නැති වුණ අයපදින්නේ තොට මේක වෙනස් තමයින ර නැතිවෙලාමයනො සමාපත්තියේදී තාවකාලික යටටවෙලා නැවතත් නැගී සිතිද්දිී උපපදින්නවා. ඇති මෙන්න මේ ප්‍රශ්න සමූයේ මේ සාමන්නස් යහෝලඟට මේ චේතෝ විමුත්තිය ප්‍රක්තියි මුක්තිය, අනිමිත්ත විමුක්තිය ආද මේ ගැත් අහල ති න නමු අපි සාල වෙල්ලා ලබෙන්නේ. තිැ ිැ ින් ේශනා සමපත කරන ඒ අවසානයේ ද සාමින්නාස හලතතියෙන්නේ කොමද මේ නිවන ගැන . වගේම නිවනට පත් වෙලා සමපත්තිර සමඳනකිෙන සුවමදින්නේ කොහොමදක. තැන්දදි අවසාන වශන අපි තා කරමු එකක් කියනවා තු හතර ప్්‍රණ ේතු මුදති යි ක ංචන චේතු මුක්ති යි සුන ේතු. අනිමිත ේතුව ති හතර මේ හතර ව්‍යස්කම්මහා සමාන්කම්තමයි අවසා වශෙන් අහන්න එයනු මෛත්‍රීසාග සිතිං දසනිිසා පතුරා අවාස්සය කිරීමට අප්‍රමාණ චේත විමුත්තිය. නඟට ආකිංචන කියන්න කිසිවක් නෑ කියලා බැඳීමම් ්‍රහිතව වවාස්සය කිරීමටම ආකංචන චේත විමුත්තිය. සුන්නතා චේතු විමුත්තික ඇන මේ ආත්මභාවය සිවක් මෑ සුන්්‍යයි කියල වඩනවා සුන්නතා චේතතු විමුත්තිය. ිත කියන ාද නිති ැනහි නොක සිටනවා අ ිත්ත ේතු මුත්තිය. මේ හතර වෙනස්කంද යකිවේ. අරමුණින් අරමුණ ෙනස්ව වන සමාන වෙන්නන්නේ ොහොමද අප්‍රමාණන ්‍රමා න රා දේශ හහි නුස් ග ති ේශ නක ක් නෙ.ඒ ්‍රමාණ කර වන ැ ාග දේශම ්‍රමාණ කරන දරම. අප්‍රමාණ කියන්න ප්‍රමාණර ර ර වන නිසා ස ්‍රමාණ ේතු යුක්තයි. ට ං න කියන බැදී. ැ ේശ ෙෙ නැ చන చేතු විමුය. සු තා කියන గ ග ති හතර ර ේ ැති තු හ න් වාස ෙක්కు ී ර ීමයි කියලා ස්වාවි ස ේශනා කළ. ො සතුడు සි ං ේදේ అනෝ අපටත් දේ තු. නිව පි සව වා ළ ా త කරග දර ප තු ර්ම ශ්‍රවන ක ැම ටත් තුම් දර්ම දේශනා న్న ල තු නිవස ැසවා කියල ాతනා කර. ಆකා සట్టచ බුම් මట දේවා නාගా මහිදදිකා පഞන්ත අ ෝදිතුවා චిරంర කන්තු സాසනන් ಆకసటచుభుමట్ట ਦಭනාగా මहिද్ధిక ఉഞంతങను మෝதிతವ చిరంరకంతుදీసනන් ಆకసటாచుభుමట్ట దిిවානාగా මहिද్ధిక ఉජంతങను మෝதிಿతතුವ చిరంరకతుवంసදා. ශ නාපතු, බಂතුර උಡ ಮಲ ೇರകൾ R& ന ನವ യ ගම ಇಂದ లో rent හන්ස ට നിದुක් ಿरोೋගಿ සುුව දීර්ග ಶ සාಾషනිි මෙහවර ಉෙසා තව තවർ ශක්್ತ ರ ೇವයි ప్ಾರර්తනා කරം.